ෝවාන් ඔබ ස්වාධනූපානී වත්‍ර නමය යිති්‍යහ ප්‍රධාන ප්‍රෘ් විකාශයක් සමකයි පවත්සුරස්ථල ප්‍රථමයි. පුුරවී නැගනිහිර කලබෝමින් මුලති වලින් රටට ඇතුළුවෙයි. අධික්ක වර්ෂාවත් දැඩි සුළඟත් නැගනිහිර උතුරු මැත වයඹ කළඹන ලකුණු. කාලකුණී ප්‍රචන්්ඩත්වට මොනදී ජනතාව පේරගන්න සැල්ල සූදා නම්. මහර කැරල්ලේ සුල මුල හෙළිවෙයි. හිරගෙදරෙනුත් වාසිගන්න හදන විපක්ෂේච්ච ආණ්ුවෙන් පිළිතුරු. ජනපතිගේ සෞභාකයේ දැක්මෙන් රටි ආර්ථිකය ශක්තිවත් කරන්න පුළුවන් ආගමැතිකයායි. දෙදහස් විසි තුනේදී රටම කිරෙන් නහවන්න ඇමති මහින්දානන්දගේ සූතානමක්. ජනපති සමාවගන්න ට්‍රම්ට අල්ලස් දෙන්න හදපු හැටි හැලින ලපුුණු. තමෙන් ොරව සුලි ුණටව සම්බන්ධෙන් තොරතරෝ. ොරවේ සුලි ුණාටුව ඒ සානතිකරලින් දිවනට ඇතු ප කා ගුණ විද්‍යාධ පාර්තු මින්තු නි ේ න කරනපා. රව සළිකුණාටුව සමග සුළගේ වේගේ 5 රසුවත් අනුවතතර මට්ටමක පවතින බව කලගුණ විද්ා දෙපර්තමේන්තුව නිවේදනය කලාා. ඇතැ විට සුළගේ වගේ 5 CAය දක්වා හෙළයා හැකි බවයි, එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. ඒන් ම ොහොතේ රැදි ටන්නේ කලගුණු විද්‍යාධ පාර්ත්මේන්තුවේ විශේෂ අනාවකි මධ්‍යස්ථානයේ දැන් මොහොතවනට රව ්න්ඩාමාරුතය හැසරීම කොයා කාරය අපි සූදනම් විශේෂය පිල්ිබඳට සඳහන් කරන්න අද රත්‍රී හත් දහයක්ත් අතර දෙවන ල ක ව ර ් ාරත ඇතු බව කාලගු වි්‍යද පාර්මතු සදහන්කල ැන් හොත වනට ති ත්තේ පිළිබඳ ොරතු දැගනෙන සදහ අපි සබන්ධ කර කාලගුණු විද්‍යා පර්මේන්වේ නෝ ද්‍යයක් න හ . මේ ිස්මත අපට කියන්න දැන් බි මුහොත්ද වන විතකොයි වගේ තත්වයක් ද අපි ට තියන්නේ. ඔ ඇතර මේ වනට චන්දමාරතය ජෙවට ඇතු වි පවතිනවා ක්‍රමෙන් බටර දෙෙසර ගමන් කරන්තයි පවතින්නේ හෙට උදෑසන වෙද්දි චන්දමාර්තවය ක්‍රමයෙන් මන්න්නාරම් වරලදෙර ගමන් කරීමේ හැකි අතමයි දැන් පවතින්නේ වැරදිට ක්‍රමයෙන් ස්විලිකනාාටුව. ඒ ඇත්ම ප ත්ව ද ල ර් න ද ශය ාපොත්වම හැක දර තුර රම නැ හ පලා හට දසන ද පදය ක්‍රම . න්න්නාව වැරතයටට ගම කිරීමමත් සහමගම විශේෂය මෙහි බලපාව අපිට අපේක්ෂක් කිරීමේ හැකියාවතන මන්නාරාව දිස්්‍රික්කය යගේම පුත්තලම කුරුණය කල වගේ දිස්්‍රෙක්ක යවගේ කොල්ඹත්ොත් බස්නායිර පලාාත සහ කබරගම පලාාත ප්‍රදේශත්‍රය ඇතරම ඩින්කට වැස හැතදන ලාාපරත්වට පපා වගේ සුළංවගත් සසාමන පටිකර හැ හැත්තාවක වගේ සුළන්වග අපිට පක්ෂක්කිරීම හැකවත ශට දසන කාලේදී. මෙ මේ පදය දිවේනෙන් ඉතර ගමන් කිරිමත් සමගව මෙමගින් කාලකුණට ඇති වෙච්ච බලපෑම අපි අවමේක කියල අපේක්ෂා කරන හිටරාත්‍රී කාේ සිත බිම ස්තම දැම මේ ගතවේ රාත්‍රිය අපි දන්නන බහෝ ප්‍රදශවල ජනතාව අවදෙන් ඉන්න මොහත් ඇදැන තත්වේ පි බ ොහදෙක් දැනවත් හැබයි අරුතු මල සහ ග රත්යක් ඇතිව පු හදරල ගඩිීමට පමිෙ ල නතාව ොයි කාරද සැලිමත්ව වන දැන රත්‍රය පහන් වනර තත්වට මුහුණු දෙන්න සිද් වෙන මොක්ද ද නතාව කලයත් ඇතරම ආප ආපදාවට ලක්විය හැකි ප්‍රදේශුල ජීවතැන් තන් දන්න ඇතන තමන්ගේ ප්‍රදේ ආපාව ලක්වේ හැක්ේ නැද දෙකෙන ඇතන් මන්ගන්න නිවසආපදධාවට ලක්ව හැති නැද න්න ඒසා ඒ සම්බන්ධ නිවස්සවල ජීවතන ජනතා විශේෂ අවධානකින් කටයුතු කරන්න විශෂෙන් තමන්ගේ නිවසේ සෙවිල් තහඩ වස්ථාවරනන් තමන්ගන්න ප්‍රදේශය ද ගස්කඩ වැටීම අවදාානමතිය ඕන. ඒ එතන රැදිී සිටි ඇතරම ඉතා අවාදාන මොකද තමඟ දේපලට ජීවිතව ආරක්ෂවිත වැදගත් නිසා. එවැනි ප්‍රදේශල ඉන්න ජනතාව පිල්ලර නි ඇත්තරෙන් ආරක්ෂක ස්ථානයකටයන්න්න. එවගේ මුද ආසන් විශෂෙන් වෙරල ඩාසන න්න ජතාව විශේ මුදුරල ගොඩබීමටම පිළිබඳව අවදාාන යමුකරන් විේෂ මගේ දිවරයාත්‍ර පිබඳව දිවරම්පන් පිබඳ අවදානමමුකරන් ඒවා ආරක්ෂි තැක තබන් නැත දිවර යාත්‍රප කන ගටහලතියන් මේ සම්බන් ඕක සත්තුවන්නනං ලිහළදාන්න. ඒගේ රක්්ච දුප ක්‍රමණුගමේ කරන්ගෙනන පිල්ලා න්ට ැවි ර ්‍රී කාෙ තර බ පෑ පවදදිරනනි. සිදුව හැකි අපපදාත්වයට මුහුණ දීම සඳහා සියලු අංශ සූදානමින් සිටින පව අමත්‍ය සම්බර්රාජ පක්ෂ හතාද පාර්ලමේන්තුවේදී ප්‍රකාශ කලා. මන්න ආපදාවට පත්වන ජනතාවට අවශ්‍යහර පපාන තුළ අත්්‍ය අවශ්‍ය ේවා වංශපීමට අවශ්‍ය මුූලි ප්‍රතිපාදන වශයෙන් රුපියල් බිියන එක ප්‍රතිපාදයක් දිිස්ත්‍රික්් ේකරුන් වෙත මේ වන විතත් ලබාදී ඇති අතර අමතර ප්‍රතිපාදයක් අවශ වූහොතම ප්‍රපාදන ලබාදීමට කටු සල සහ. අනතුලට පත්වය හැකි. ය අනුමාන කලහ දිස්්‍රරික් කැන්න්නේ මහජනතාව ආපදාවට පර සුරක්ෂිතව මධ්‍යස්ථාන යමුකිරීමට ප රශ ස්්‍රික් අප සාන සාආපදා කළමානා කරනය දැනුවත් කර ඉදිරි පීවර ගෙන ඇත. ආපදදාාවට ලක්වන ප්‍රාාවන්ේ නව්‍ය වන්දි මුදල් ලබාදීමේ ක්‍රියප පටි පාට ආපදා හසේවා අධ්‍යස්ථානයේ මැදැහත්වීමෙන් දිස්ශ්‍රක් ලේකව ස ප්‍රදේශ ලේකාව වනන්ත ලබදීම. ක්ල එකක ගේ දැනුවත් කර ඇත. සිය දාහත හදිසියමුතු මදිරිය පැවිශ්‍යත පුරට ක්‍රාත්ම කකිරීම සතු කරන බනාතර. ඒත සියලු දැනුවත් ක්‍රීීමම්සාහ ක්‍රියාකිරීම් තුළින් ආපදාවට ලක්වන ප්‍රජාව සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යමුම්කිරීම. සහන ලබාදීමේ ක්‍රියාපිළිවෙත, අ්‍යවශ්‍ය සේවන්සා යනතල පසරම් නැවත ප්‍රතිස්්ථාපනයකි්‍රීමේ ක්‍රමවේද. අත්්‍යවශ්‍ය සේවන්සාසාහන අවසන් පුද්ගලයා දක්වා ලබාදීමේ ක්‍රියාවලියන් දනුවත් කරමය වනට හ ආප. ට හුණදීම සඳ අවශ්‍ය සියල්ලු පෙරසූ දානම් සිදුකර ඇති බව ගන්නවාසිටු ලැබේ. මෙතර පුර වී සුලි කුණට හේතුවෙන් උතුරෙ සියලු පාසල් හට සිට දින දෙකක් වසාතැබීමට පේවරගත් බව පලාාතාන්ඩුකාර PSM චල් මහක්මිය පැවසුවා. පාසල් ගරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ක්‍රාමාර්ගේ ගත් බවයි අඩුකාරවරිය කියා සිටියේ. පුදතලම අධ්‍යාපන කලා පේසිියලු පාසල්ද හෙට දින වසාතමෙන බව පලාත් අධ්‍යාපන අමත්‍යශය සඳහන් කලා. ැගහිර පලාාත තුළ අපපදා කළමනා කරනේ උපරිම අයුරින්සිදු කිරීමට පළත් සෞ්‍ය සේවාශ සූදානමින් සිටිනවා. හදිසි අවස්ථාවන් விලදී බිந்துුවයි හතයි හයයි, එකසිය හැටේකයි, හැටේකයි තිස්තුන. දුු අයි හතයි බිඳුවයි දෙසී විසි දෙකයි දෙසේ විසි දෙකයි හත යන දුර්කතනං කාමතනලෙ සයි, නැගෙනහිර පලාත් සෞඛ්‍ය සේවාදේ පර්ථමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. නැගෙනහිර පලා තාආ්ුකාර අනුරාදා යාම්පත් මහත්මය ත්‍රිකුණාහමල ප්‍රදශය නිීක්ෂණ චරිකාවක අද නිර්ත වනා. ඇතිවේ හැකි හදිසි අවස්ථාවකදේ කටයුතු කළුතු ආකාරය පිමඳ දැනුවත්කිරීමටද ආණඩුකාර වරිය කටයුත්තු කලා. හර බඳධනාකාරේ ප්‍රචන්ඩක්‍රයාවලද මූලිකත්ව ගෙන කටයුතු කළ රැඳුවන් එකසේ හැත්තෑ පස්සදෙනකු හඳුනාවාගෙන තිබෙනවා. ගැට මේ දර්ශන අද බාධ්‍ය වෙත නිකුත් කරුණා. මහර බන්ධනාකාරේ ැඳවන් දෙහස් පන්සේ දෙනෙකු පමණ සිටිනවා. එම බන්ධනාකාරේ පසුගේ දැති වූ කලාකාරේ සිද්ියෙන් එකසිේ අට දෙනෙකුත්තු අල්ලබෝවා. මෙම සිද්ධයට අදාළ දර්ශන නිරීක්ෂණය කරමින් ගැටුම මෙහිව යිip පිබඳ ොරතුර හෙිරෙනුා. ගර කලබනා කරන සිරකවන් පුෘත්තාපට කටයතු රජමතවර ලෙස ලොවන් රත්වත්තේ මහතා වැඩ ාර කෙනෙමින් පසු. මහර බන්ධනාකාරේ ගැටුම් ඇති වූ ස්ථාන නිරීක්‍ෂණය කළා. බන්ධනාගාර පරිශෂයට දැඩී හානි සිද ඇති අරු ඒහිදී දකතැකිවුණා. වන්හන්සේරට සටත් වෙන පරිදි වැඩත් වෙනවා මේ අවුත්ධ ඉවරන්න ඉසල්ලා කියෙන මන්තමන් හන්සරට පුොත් වවා ගැටුමින් තුවල් ලැබූ එකසි හයි දෙනෙකු බන්ඳනාකාර හැද වුවන් සිද්ධියෙන් පැඳුවන් එකළ ස්තෙනෙකු මියකයා. රඳවුවන් විසි අට දෙෙකු හා එක් නිරතාරීකු තවදුරටත් ප්‍රතිකර ලබන පා. මෙමසිද්ධීදී පන්තනාකාරනිලතාරීන් තම බලය අවමලිස පාවිත කළේ සමාජීයට සිදුවීමට කියිය විශාල හානියක් වැලක්වීම සඳහාපයි, අආරක්ෂ කලේ කම්මර ප්‍රකාශ කරන්නේ. අද සමහරු කියවා පරැන්දවියන් කේප දෙනෙක්මියගයා කීප දෙනෙක් තුවාල වෙලා තියෙනවා? ඒ නිසා බලය පාවිච්චි කරා වැඩී කියලා. එම විශේෂයෙන්ම ආරක්ෂක ලේකම් විදිහයට සඳහන් කරන්න ඕනේ බලය පවිච්ි කිරීම සඳහා බද්ධනාගා රාක්ඥ්‍යා පනත යටතේ බන්ධනාගාර නිලගාරීන්ට බලය තියනවා. කොවිද් දානමය වෛරසේ ආසාධනය වෙලා කියලා ස්තහවරු වෙච්ච රාපි වෙනස්ථානයකට යොමු කරන්න හිටපු එකසි අසු නම දෙනා. මේ හිරගෙතර කඩාගෙන එලිට එල්ල සාමාන්‍ය ජනතාව අතරට ගියානන් මේක මොනතරන් හානික් වෙන්න ඉඩදිබු නද කියනෙ හිතාාගන්න පුළුවන්. කිසිම අවස්ථාවක මේ බන්ධනාගාරය පාලන කිරීම සඳහා යුදහමුදාව යෙදවීමට අපි කටයුතු කරන සම්පෝර්ණයෙන්ම බන්ධනාගාරන යොධරී පොලිසිය තමයි අපි මේ සදහා භාවිතා කරේ. මෙම කැරල්ලෙට නායිකත්වේ ලබාතුන් පළමු පෙළ හා තිවන පෙළවන් ුවන් පිරිස මේනි විට හඳුනාගෙන ඇති පව න්ඳනාර කොමසාරර්ෂ්ට ්‍රාල් තුෂර පෆල්දනී මහතා පවසෙනවා. යදැ හඳුනගත්ත මේට නායකත්වය න්න රදවිය විපස් දෙනක් ඒවගේම තවත් එ එක හ අප හඳුගත්ත මේක දෙවන පට නායක කර ේ න රද බා . මහර බන්තනාකාර සිදිය සැලසුම් සාගතව සිදු කළ එකක් බවට විපක්ෂය චෝ දෙනාක කරන පා. සිද්ිය පිළිබඳ සත්‍ය තුොරතුරුවාර්තාවෙමින් පවතින අවස්ථාවක, විපක්ෂය දේශපාලන වාසිලබා කැනීමට උත්සා දැරීම කනුගාටු දායික බව, මැති ඇමතිවරුන් පෙන්වාතෙනවා. විමල් වීරවන් වැනි ඇමතිවරු විධ්‍රකාශ පාලිමේතතිය තුළ කර පලවෙෙනීම එතුමා කිව්වා මේක ජාතියන්ත්‍ර කුමත්‍රයක් සහ මද්‍රවව්‍ය ජාවාරම්කරුවන්ගේ වැඩ පිළිවෙලක් කියන පාලිමේන්තුවේයය වගකීීමගින් ප්‍රකාශ කර. ඊලට පොලිස්මාධ්‍ය ප්‍රකාශක කියන්නේ බෙහෙත්වර්ගයක්ගේ රෝහල තුළ තිබිලති බෙනවා මානිසික ලෙඩ්ඩුන්ට දෙන්නේේ බෙහෙත් ලබාගණඩ ගිහින් තමයි මේගේ ප්‍රශ්නයක් ඇවවෙ ලතින දැන් අපි හන්ඩ කැමති මේ මානික රගන්ට ඇර ි ක දරද ොක්දක්. මේගේ බරපතල කොවිඩ අනතුරක් සිද්ධ වෙන වෙලාවක සිරකරුවන්ගේ මානසික තත්වය සහ ඔවන්ට කොපත වඩ ඕනරන්න පසුබ මේ තුළ නිර්මාණවීමතමයි ප්‍රශ්න. ඒ වෛද්‍යවරයක් ප්‍රතිය විසිෙක්දාහක් මේ ආතනය තියාගෙනට හේතුවක්තයෙන් ඉතන තියන පශ්නේ එහමටතු මල් වරන් මහත්්‍යයම රවස් පෙත්තහරි ස්සාරායන පෙහර ගෙනන කතා කරපගෙන මේ පශ්නේම රජය පහගගේ කාලදිී පාතාලේ මර්ධනය කරන්න මද්‍රාව මර්දය කරන්න විසාල වශය අත් අනක ුඩාරගෙන හෙම ඩගඩිු කරද ද කු කට විදිල හකද ෙ ුන්රය කක්. ඇදියන්න ත්සන් ැම්ම වැදි මතයක් ගිහිල යනවා මේක කයින්න්න අඉටින් සිදධියත් එක් යට ඇපද කියලා. කවරු අඩි සංධානාාත්මකව මේ අය උස්සල ද නවා ඒ රැදවියන් අතරත් ප්‍රශ් ැදවෙලති නවා මද්‍රව්‍ය මත්කුඩු නැතුව දැඩි පීඩනයක අසානයකන්න පිරිසම්මි. රජය පැත්තෙන්ගත්තාම රජ නීතිය හරියට ක්‍රියාත්ම කරන අනිවායෙන්ම මේ වැරදි කරපු. වැරදි පාලනකට සම්බන්ධ වෙච්චේ අය අද. මැල්ල එපදනා වගේ මේගොල්ො කතා කරන්න. යහපාලනාණ්ඩුවේ අය පෙල්ද අපි සමද්ධ කියන එක රටේ ජනතාව දන්නවා. අදතිනයේදී නමකරුණා ආසාධිතීන් තුන්සේ පනස් දෙනකු අලුතින් හඳුනාකත් බව කොID-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියන්විතමත් දෙස්ථානය සඳහන් කරනවා. ඔන් සිරදනා මීට පෙරහඳුනාගත් රෝගන්ගේ ආස්ත්‍රිතයින්. යන මෙරට කොෝන ආසාධනය වූ සමස්ත සංඛාව විසි හතර දහ සට සයාසූ දෙකක් ආසාධතිී හදහ හරසේ පනස් හහිදනක තවදරටත් රහල් වල ප්‍රතිකාර ලබනවා. මේදක්වා පූර්ණ සුවේ ලබයිඇති සමස්ත සංඛාව දහටහස්තුූන් සය හතරක් පෞද්ගලිකංශ සඳහසීම සහිතව ප්‍රතිේ ජනක රක්ෂණය සිදදුකිරීමට වසර ලබාදී ඇති පව වසංගත රෝග විද්‍යායිකගේ ප්‍රධානී විශෂක්ඥ වෛද සුදත් සමරවීර මහතා පවසනවා පෞද්ල රෝහල්ට පැමිණෙන් කෙනෙකුට බලජ්චුගේක් කරනෝවාගේ තමමා කොවිදධනවේ ආස දිතෙද කියලා දනගනීම සඳහා මේ පරීක්ෂා සිදුකරීම සඳහා අනුමැතියක් ලබාදීල නහැ. එකට හේතුවතමයි මේ පරීක්ෂණය ඒගේ අවස්ථාවට සදුස සුරීක්ෂණයක්ත් නෝවන නිසා මට ගගේ බැන්දිය තැද්ද බලාගන්න අවශ්‍යන ඒ සඳහාවාශය වන්නේ ිසිය පරීක්ෂණැත්. අපද තත්වේ හමේෝද සෞඛ්‍යරක්ෂිව අපදා කළමනාකාරණය සිදු කිරීමට රජයට ජනතා සහය අශ්‍ය බව රජයේ වෛද නිලධහරන්ගේ සංග මේ පවසනවා. රජවන්දරින් සං විර මේවනුට ප ශා සංම ශෂ බලපෑම ලක්වන පදශ දනුවත් කල තිනඒ වගේ අප මධ්‍ය මටමින් ක්‍රියාත්මක වේ අපදා කලමනාකාරනයඒකය විශේෂක්ෂ පුහුණුව සහිත වෛදරින් සමන්්‍යත කමිටුවක් කරහතමයි අපි ක්‍රියාත්ම කරන්නේ නැගනීම පලාතු තුළල මේ වෙනකොට අක්ර පත්තු සමන්තුරේ වගේ පදේශල කොවිට අවදානමත්තින. අනිවාරම මේේ තත්යක්. අියෝ ාත්මක වන්න පුුවන් කොවිද ගෙනන අමතක වෙන්න පුළුවන් සහරවෙලාලට ජනතට මීත්‍රයේ දුරතියාගන වැ සමහට මආපදාවට මහුණ දෙද අපි ැරිව මවාාවරණ දාගන බැරිවේ. නමුත් ඒ ඒ තියන තත්තේ ප්‍රශසල ස කලනාරය කරාන්න පුළුවන් තලන් සෞඛ්‍ය මාර්ගෝපද ශත් එක් මේ කොවිඩ් රෝගය ප පවතින තත්තේ ඇත. යම් ආකාරයකට යම් පුද්ගල ක්ඩායමක් අවතැන් නහොත්. ඒඇය යම් කිති ආරක්ෂිත ස්ථානයකට ගෙනයක් යන්නේ නම්. වි වැඳීමවැලක්වීම සඳහා අවශ්‍ය සියලු මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා.ොවිD අහින්ටන් හේතුෙන් මියයන පුද්ගලීන්ගේ දේහයන් ආදාහනයට දැනට පවතින රෙගුලාසිවල්ට ේරහිව පෙත් සම්දුල්හක් ගොුණු කරනු ලබවා. මේ සහඳේන අමත පවිත්‍රව්‍ය අරචීීම හත්මිය මෙලෙස අදහස් පල කලා. ශ්‍රෂ්ඨාධිකරණය එම පෙත්සම් දොළහම නිෂ්ප්‍රභා කරනු ලැබුව. පරේෂණවලින් ඔප්පු වී තිබෙනවා මෙම සිරුරු භූමධානය කළපුුවම. එම වෛරස ජලයට එකතුවීමට හැකියාවක් තිබෙන බව. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව අනුවත්, තාක්ෂණක කමිටුවේ අවසාන තීන්දුව ලබා දෙන තෙක්, කොවිද්ධහනවෙන් මියගැන පුද්ගලයන්ගේ සිරුරු අපට භූමදාානය කිරීමට අවසරයක් ලබාදීමට හැකියාවක් නැෑැ. ෝනහවරසේටේරෙහිව නිබදූ දේශය අවෂදයට අදාළ යෝජනාමානාව, කඩිනමින් සැකසීමට විදවත් කමිටුවක් පත්කරතිමෙනවා. ොරණ අෛරසේටරෙහිව දේශී ෛද ක්‍රමයට සොයාගත් බව කියන අවක්ෂදය, ආසාතිතන්ට ලබාදීමේ ක්‍රමවේදය සැසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, අමාත්‍ය පවිත්‍රව්‍යර්චි හත්මගේ ප්‍රධනත්වෙන් පවැත්වනා. ජනාධපති கோட்டாාවය රාජපක්ෂමතිතුමාගේ සවභාගේදක්ම වැඩසටනිத்தை, ඉදිරි වසරදී සයට පහිදශම පහக்கு ආර්ථික වර්த்தනවකයක් ඇති කර ගැනීමට සැලසුම් කර ඇති බව, அගग्්‍රමාතව මහින්ந்து ராජපක්क्षමතා පවසண்டுවා ශ්‍රී ලංකා வாනිජவாண்ட සංවිதாන කළ, ශ්‍ර ලංකා ර්ථික සමலුව दिදහස් විසට අන්තර්ජාල වීඩෝ තාක්ෂණ ඔසේ අද එක් පමෙනුවයි அග්‍රராමාතවරයා මෙභව පැවසුවේ. අප රට දැම් මුහුණ පාඇති මූලික අභියෝගය නම් ජනාධිපති ගෝටාපය රජපක්ෂරිත්තුමා රටට ලබා දී ඇති පුොරොන්දුව. අනුව ජනතා කේන්ද්‍රිය ආර්ථික පුරන්න්න ජීවනයක් උදාකරද ගැනීම. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට. රජය නැවුම් ක්‍රමවේද අනුගමනය කළ බව ඔොබ ගන්න. මේ ශ සියලුම කටයුතුල අරමුණඋනේ ජනජීවිතය සහ රටේ ව්‍යාපාර අකණ්ඩව ඔසවා හැමීමයි. අප එසේ නොකලානම් රටේ විහිදී ඇති ව්‍යාපාර වැැඩි දුෂකරදාවයට සහ අපහ සුදාවයට පත්වීමට නැති වුණ. එසේ වවා නම් මුළු රටේම ආර්ථිකය කඩාවැටෙන්ටත් අවධානමක්තිමුුණ. ඒ හර රාජ්‍ය නණය ගෙවාගන්නට බැරිවන් තත් ඉඩතිම. එහෙත් මෙම අභියෝගවලති යරජම මුණ දෙමින් අදවනවිට රටේ ආර්ථිකය ස්ථයිභාවයකට පත්කර ගැනීමට අප රාජයට හැකිවිල් වෙනවා. මේ බව ආර්ථික කටයුතුල නිර්තිී සිටින ඔබ සියලු දිනාාව. ද අවෝධ කරගෙන ඇතැයි මසිීතනවා විශස්සයි විශ් වසර තුළොතිය අප රජයට මුහුණදීමට සිදුව අභියෝගයන් තදදවඇතිේවා. එම අභියෝග තිවුණ වූයේ පොයිත් නිසා පමනක් නෙවී විදස් පාල සිට දෙදස් ධානමයදක් අප ආර්ථිකයේ සිද වූ සැලගේ ුතු පසු බෑමක් එයට හේතු වූ බව අප සල් දෙලා දන්නවා. ඒෙත් එම අභියෝග ඉදිරිී අප පසුබට වෙන්නේ නෑ එළඹන වසර හිීපය අප රට තීරනාත්මක වසර කීපයක්. ප්‍රටේ ආර්ථිකය මෙ ඉදිරි ගමන ශක්තිමට් කරන වකවානුව. එල්ලඹෙන මෙ වකවානුව සාර්ථක වන්නේ. නම් සියලු දෙනායෙක් මෙම අභියෝගය අලබනා කරණය කර ගත යුතුයි. ඒ සඳ අපි නැවුන් උපය මාර්ගය ක්‍රියාත්මක් කළ යුතුයි. මේවන විටත් ඔබ දන්නවා ඇති. ප්‍රතිචාරවලින් අපට පෙනීයන්නේ. එවැනි අභියෝගයක් භාරගන්ට සාමාජිකයෙන් සූදානම් සිට්න බව. රජයක්ක් හැටියටත් අප දෙම වම් සභියෝග ආරගැනීමට සූදානක් එසේ නම් අප සඟ එක්වි අප රට ආර්ථිකමය පිබිදීමක් කරයි යොමු කිරීමට. අප ඔබ සියලු දෙනාටම ආරක්දරන් කරනවා.. වසර දෙදහස් විසතුන වරට කිරවලින් ස්්‍රෑම්පෝෂිතරටක් නිර්මාණය කිරීමට ප්‍රායෝගකවම ක්‍රා කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුද්ගමගේ මහතා පවසනවා. පශු සම්පත් ගොවිපොල ප්‍රවර්ධන කිරි බිතර ආස්ත්‍රෘතකර්මාන්ත රාජමතංශයේ ප්‍රගති හා ඉදිරි වැඩසරහන් පළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් පමින් අමාත්‍යවරයා මේ බවකයා සිටයා. රාජමත ඩබහරත් මහතා මිම අමාත්‍යංශ නිලධරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වසිටයා. පශුවෛද කාර්යාල තුන්සතිස් හතක් දිවින පුා ක්‍රියාත්මකයි. ගොවිසන් විධාන ඒවාට අනුබද්ධ කරමින් කිරි හ සත්ව නිෂ්පාදනය නිරත පිරිස් පහුණු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස රාජමාත්‍යවරයා මෙහිදී යෝජනා කළා. යහපාලට රජ්‍ය සමයේ විනාශකරදමු ආර්ථකය වත්මන් රජ ජල්ලි ගොඩනගෙන බව රාජ්‍යමාත අජිත්්‍යවාට කගබ්‍රල් මහතා අවධාරණය කරනවා. විපක්ෂනායකවරය නැගු ප්‍රශ්නයකට පාර්ලමින්න්තු ද පිතුරල බාදෙනනු මහතා මෙ බව කියා සිටේ. ෆිච් නයශ්‍රවිනිකත කිරීමේ ආයතනය. විසින් ශ්‍රී ලංකාවේ ජිගුකාලීන විදේශ විනිමේ නයිනෙකුත් කිරීමට අදාලා පුරෝකතනය. B. වින කාණ්ඩේ සිට ට්‍රිපල්සී කාණ්ඩේ දක්වාා පහත දමා තිබෙන. මෙම කා්ඩේ රටවල් පිළිබඳව තවදුරටත් පුරෝකතන ෆිච් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන්නේ නෑ. හම අස්ථාවරද යම් කි පුදගලේ ගීට තව එක්කයෙක්ව වාහනක ගිල හප්පලා ඊට පසේ හැපච්ච පුදගලයාට ොකද නේග හනු. එකතරමට පතක්ුණේ මේ විපක්ෂණයගතුමාගේ ප්‍රශ්නය අසර වෙලා වෙදි එතුමන්ලාගේ ආණ්ඩුව ගිහිල්ලා තිියලුම ආර්ථිකයට විවිද්ධ ප්‍රශ්න මතු කරලා දවසි දැන් අපෙන් හන මේ ප්‍රශ්න ගැන අපිීමට මේ ප්‍රශ්න වලටඒයින් පැනල යන්නේ නැහැ මේ ප්‍රශ්න ල ි ූුණද දෙවා. ජනත වතු සංවර්ධන මණ්ඩලයේ වතුවල තියන ලයිංකාම්බර ටිකපීවත් කරගන්න කැබිනට ප්‍රිකාක් ඉෙදිරිපත් කරලා ලක්ස්මන් කිරියල්ල ඇත්තුමා වැවිලිකර්මාන්ත අමාත්‍යවරයා දදියට ඉන්නකොට පච් සතක් ලබාදන්න ක්‍රියාත්ම කරේ. ඔබතුමා රජය පරජ රජ න්සේ ෙ ම ැිට පේ ප ති දැමේ ඩටිකොක් ම දල්ලට විකු ි හ තනම විකුණන්ඩ. ඔහිට පහන්ඩු යාගන්ඩ කොයිස්සල්ල ම මගේ ප්‍රශ්ය වතුකම්කරුවන්ට නිවාස ලබාදීම සියට සියක් ප න්නවා ඒක ්‍රියත්ම කරන ම සේ න මන් සේ වතුකම් කර ගේ ම න මන්ාස ල අත පඩ ලබව අද ල ත බ ට ප න මන් ස පශ් මි ස් න ර ට ට කරනෙ . ඹ මධ्यම තැල් හුවමරූ වෙත වාතිබූ මද්‍රවසහිත පාස හතරක්, අද බාධ්‍යවිත නිராவரනனை කෙරண. ්‍ර ලංකා ගු භාරේයට ගෙනැතිබූ මෙම පාර්සල්වල ගචා සහ කොකයි තිබූ බයි ්‍රගු නිලධාරී සහන්ටලේ. කොළම நாාවල වාුව සහ හගම ප්‍රදේශවලට අදාල පාර්සල්ල වාතිමුණ. අදල් ලිපිනවල ස්‍යතාව තහවුරු කරගෙන වගගේ වියතු පුදගලින් අත්තනක්ගුවට ැනීම සඳහා, පොලිස් මද්‍රම්විනාශික කාර්යංශය මෙහවු මාරම්භකිරීමට නියමතයි. රගු අදක්ෂ Generalල් විශ්්‍රராමික මේ ජනරල් විජත රවප්‍රිය මහතාගේ උපදෙස් සැටතේ සිදුකරනු මෙහමකදී මෙම පාර්සල සොයා ගැතිබෙනවා. මෙරට පරිසරහානි මැඩලීම සඳ ආරක්ෂක අංශහා වනජී දෙපාර්ත්මීතුව ඒකතුව ඒක බද් වැඩ පිරිවලක්්‍රියත්ම කරතිබෙනවා. වනන්තර සංහාර හා පරිසරහනි මැඩලීම සඳහා වන ජීවී සහවන සං්‍රක්ෂණපර්තමේන්තුවට ආරක්ෂිකංශවල සහෝගේ දැක්වීමට ආරක්ෂකරාජ මාතය චමල් රජපක්ෂ හතාක ගත්වය පළ කළ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක කාරක්ක සභවේදී හතා මේ බව කියයා සිටියා. අමාත්‍ය C.Bී රත්නායක මහතා කළ එල්ලීමක ට අනුවයි මෙම පියවර ගැෙන තිබෙන්නේ. මෙරට ශීග්‍රෙන්න් සිදුවන ගස් කැපීමම් වෙි ගොඩදමින් හා අනවසර මැෙක්්ගැනීම මාදී පරිසර ව්‍යසනයන් සම්බන්ධයෙන් කටියයුතු කිරීමට තමන් ඇතිේ සි. මිතකාය මඩලයක් බව සබී රත්නයකමතිවරයාමහිදී පෙන්වා දුන්නා. ඊට පිළිතුරදුන් ආරක්ෂ කලකම් විශ්‍රාමික මජ් ජෙනරල් කමල් ගොනරත්මහතා කියයා සිටියේ ජනධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමාගේ නියෝගකටනුව සහයකට තුන් මරක් දිවයි නටහිලින් ප්‍යසර කරන ගුවන් හමුදාවේ ද්‍රනයානාවලින් ලබාධන ජයරූපමගින් සිදුවන පරිසරහනය දැනටමත් නිරීක්ෂණය කරන පවයි. සමස්ථ විශවිද්‍යාල පද්ධතියම අදවන විට අන්තර්ජල ඔස්සේ ඉගැන්වීමම් කටතු සඳහා යොමු වී ඇති බව විශවවිද්‍ය्याල ප්‍රතිපාදන කොමිෂන් සභාවය සභාපති මහාචාරය සම්පත් අමරතුග මහතා පවසනවා. පේර තින විශ්වවිද්‍යලේ පශ්ාත් පාධ විද්‍යාතනයේ වර්ශික පර්ශ්ණවාර්තායිලිදයක්ක්වීමේ උත්සවේ අමතමින් මහාචර්වරයා බේභව සඳාන් කලා. ප විශවිද්‍යාල පද්ධතිය ගත්තෝ තාක්ෂණය භාවිතය ඉගැන්වී මලදී අපි හිටියේ බිඳුවේ. පලවෙනි කෝවි ්‍රැල්ල එදදි ජනවාරි පෙබරවාරි දත්ත ගත්තාහම එකදු දරුවක් න්තර්ාලය ඔස්සේ ඉගෙන තිබුණ නෑ විශවිද්‍යාල පදධති නමුත් අපට පුළුවන්කම ලැබුණ. මාර්තු මාසේ අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට ඉගෙන්වා. අද තත්වය වෙද්දිී. අපේ මේ සතිතුනට නොහැම්බර් මාසේ අපි පන්ති පවත්තල තිනෙනවා හැත්තදාහ මේ විශසිද්්‍යාල පදධතිය තුළට. දරුවෝ පෙනී සිටිල තියෙනවා මිලියන තුනයි දසම හයක් මේ හැත්තදාහේ පන්තිවට එකන අපි විශසිද්ධාල පදධතියක් වසේ මේක වෙස්වලාගෙන ආපු අපේ හොදක් කියල තමයි අපි දකින්නේ.. කොරනා ව්‍යක්තිය පැවතියද. රටේ සංගවර්තන අකන්ඩවසිදු කරම, පාළම් හා මාර්ග සංවර්ථන ව්‍යාපෘති මෙදිනවල සාර්ථකව සිදු වනවා. ගම්පහා යක්කල ගල්තොට මුල්ල මාර්ගයකාපට් ඇතුරා සංවර්ධනය කිරීම ආම්භ කෙරුණේ, ගම්පහ නගරධිපතිය එරංග සේනායක මහතාගේ මමුූිකත්වෙන්. ්‍යාප්‍රතිය සඳහා රපයක් ලක්‍ෂ හැත්ත හයක් වැය කෙරෙනවා. මාස තුනක් තුළ මාර්ගය සංවර්ධනය කර හවසන් කිරීමට අයිනියමිත ඇත්තේ. එරංග සේනානායක මහතාගේ ඉල්ලීමකට අනුව මාර්ග කිලෝීට ලක්‍ෂයක් සංහර්ධනය කිරීමේ විය ප්‍රති අර්තේ මේ සඳහා ප්‍රතිපාදන සප්‍යතිබෙනවා. රප ලක්ෂ දෙදහස් දෙයාසූතුනක වියදමින් අත් අන්ඩිය තුම් මෝදර ප්‍රධනපාලම දිති කරෙනවා. පැර නිපාලම දිරාපත්වීම් හේතුවෙන් රතවාහන ගමනා ගමනයට බාධාමතු වුණ. එම තත්වේ සලකිල්ලට ගනිමින් අවපාලමේදි කරන්නේ මාර්ග සහර්ධන අධිකාරයේ මූලිකත්වයෙනුයි. රම්බෑදදු ජනරංජනගම විහාරමාගේ රප ලක්ෂ දෙසේ තිහක වියදමින් සංවර්ධනය කරනවා කිලෝමට ර එක හමාර්ක දුරක් කාපට අතුර සංහර්ධනය කිරීමටයි මිහිදී කටයුතු කරන්නේ. රාජ මාතේ ශහන්සේම සිංහ මහතාගේ ප්‍රධානත්වෙන් ්‍යපෘතිය අරඹුණ. ිටිය බටුවන් හෙන ොල හිහල අක්‍ර දාසේ දක්වාවූ මාර්ගය කාප්ට අතුරා සංවර්ධනය කරනවා. ඊට වැෑ කරෙන මුදල රුපියන් ලක්ෂයක සියය දොළක්. පක්් විකාශයෙන් අනතුරුව ඔබට තේරණයේ වැඩසරහණ සමඟින් එක්වෙ හකි. අදේ සඳහ එක් වන්නේ රාජමමාතය තුමින්ද දිසානායක මහතායි. ස්වාධීරපයනනි පෝෘත්ති තුලින් අදට අපේ සමුගන යනවා. ඔබට සුභරාත්‍රයක්. Hypo 1, Ipo 1. <laughs>